ආර්ථික යුක්තිය උදෙසා. එකතු එමු. පෙරට එමු හඩනකම ආර්ථික යුක්තිය කියනය එක ඇත්තටම ලංකාව වගේ රටක කතා වෙන්නම ඕන තිබ්බ මාතෘකාවක්. නමුත් අද වෙනකන් අපි ඒ නිසි පරිදි කතිකාවකට ගෙනල්ල නෑ සංවාධ කරව නැහැ ඒ සම්බන්ධව. මොකද ආර්ථික යුක්ති අපට අවශ්‍ය කියන දේ දැන් අපට හිතන්න වෙලා තියෙන. න්න වෙලා යෙන්නේ ආර්ථිකයක්යක් ලංකාවේ නැහැයි කියන එක අපි බහතරයක් දෙෙනට දැන් දැනමින් පවතින නිසා. ලංකාවතුලි ක්‍රියාත්මක වෙන සුදුකරපටි මංකොල්ලකාරයෝ. කොට්ටාශයකට එක විදිහකටත් සාධාර්ම විදියට ව්‍යාපාර කරලා සාධාර්මදියට උපයන. කොට්ටාශයකට තවත් විදිහකටත් අවස්ථා සැලසිලා තියන එක තමයි ආර්ථික යුක්තියක් නැහැයි කියලා අපි දකිින්. සුදු කරපටි මංකොල් කාරයෝ හෙමත් ඇත්තම් වයිට කල බඩිස්. යගුල තමයි ලංකාව මේතත්වට මේ බංකොලත් භාවයට පත්කරන්න මූලික වෙශ්ෂ දේශපාලන යන්ත්‍රණය එක්ක අත්වල් බැඳගෙන වරුදු ගානක් දෙස්සේ මේ රටේ ධනය මංකොල්ලකාව පිරිස. මේ ආර්ථික යුක්තිය ලංකාවේ ඉෂ්ට වෙන විදිහේ අවුල තියෙන්ද. සාධාරණ උපයන පුද්ගලයාට එක විදිහකටත් අසාධාරණව උපයූ යම්කිසි පන්තියකට යම්කිසි කොටසකට තවත් විදිහකරත් මේ නීතියත් ඒවගේම මූල්‍ය යතනත්. ව්‍යාත්මක වීම. උදාහරණයක් විරකි වොත් ටක්ටරයයක් අරගෙන ගොවිතැන් කරන්න මනුස්සයාගේ ප්‍රෙක්ටවේ ලිස්සක ගෙවලන නැත්න වාහනයක් කරගන ඒක තමන්ගේ ව්‍යාර්යද මනුස්සයාගේ වාහනය ලීසික ෙවාගන්න බැරිවුණුත් ඒ මනුස්සයාගේ වාහනය උසන්ගන්න දෙපාරක් හිතන්නේ නැහැ. තමගේ ව්‍යාරයට ඕනකර ව්‍යාරය දියුණු කරන්න ලෝන එකක් ගත්ත මනස්සයක අපේට තිීරතියෙන් යාගේ ඉඩබන. ඒ ඉඩම බැංකුව සතුකරගන්න මුල්්‍යායතනය සතුකරගන්න දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි. මේ රටේ ඉන්නවා අ එක්තරා කොටසක්. අවුරුදු ගනන් තමන් විසින් රජයට ගෙවයුතු මුදල් නොගෙවපු. දැංකුවලට මහපරිමාන කෝටි ගනංවල බිලියන ගණන්වල පොලුසියපු. මේ රාජ්‍ය ්‍යන්ත්‍රයේ විසින් රැදත්තු මනිස්සු කොටසක්. මේ සුදු කරපටි මංකොල්ල කාරයව ිකක්. ඒ යට නීතිය සහ මදේම එක විදිකට ක්‍රියාත්මක වෙන්නත්. සාධාන උපයපු සාමා්‍ය මනුස්සයායටඒක තවත් විදිකට ක්‍රියාත්මක වෙන එකත්තම මේ රට තිෙන ආර්ථික යුක්තියේ ඉට නොවනු කොටස. අන්න ඒ කොටස තමයි අප මෙච්චර කල් කතා නොකරපු කෑල්ල. අපි පිගාන්නන ලංකාව යාර්ික ප්‍රශ්නයක් තිේෙනවා කියලා. ඒක බිසුන් හොයන්න අවශ්‍යයයි එක ලංකා ඇතුලේ නයකව ව තින මුදක් යෙනවන මුදල් තියරන ඒ යකර ගන්න ඕන. නොගවූ අය යෙනවන බැකුසින් ඒ එක අයකරගත යුතු. නොෙවූ බදු තියෙනවන ඒවා අයර ගත යුතු. අලුතින් බදු ගහන්න ඕන්නන් ඒවත් වෙන්න අවශ්‍යයි හැබැයි මේක සාධාරණ වෙන්න ඕන යුක්ති සාගත වෙන්න ඕන එතනයි අපේ තර්කය. සාමාන්‍ය සාධාරණ විට හම්බ කරගෙන කන මුසයට යම් කිසි බදුමුදලක් ගානවන ඒ අනුපාතයට ඒ විදිහටම ඒ සාධානණ මට්ටමෙන් ඒ විදිහට අනිත් අර වංචනක හම්බරගත්තු මනුස්සත් ඒබද් ගවන්න ඕනම් මෙතර යෙන්නේ ඒගොල්ලව බදුවලින් හහිමිට ලිස්සලයනය එක ඒ ගොලන්න ලස්සලයන් ඕන කරනවට පිටාව. නිල් වික්‍රම ංහගේ ආණ්ඩුව හද දිල තියෙනුන. මූලිය අයතන හරහාමයක හදල දීල තියෙනවා. අන්න එතන අයුක් තිය තියන්නේ. ඒ වගේම නය අය වී යුතු අය අයකරගත යුතුයි. ඕ හැබැයි අනීතිකව හම්ප කර ගතු සල්ලි අට්ටිග හලතියන මනිස්සුන්ගේ අයකරගන්න නැතුව එදාවෙේලා හම්බ කරගන්න බැරුව සම්පූර්ණයෙන්ම රට බංකුලත්වීම නිසාම බංකුලොත් වෙච්ච මිනිස්සුන්ගේ. දේප සින්නවෙන්න දේපලා යිතිකර ගන්න ඒ මනිසුන්ට වහකන්න වෙන එල්ලිල මැරෙන්න්න වෙන තත්ත්ය යයි මෙතනති නසාධාරණය. මිනිස්සුල ඇස්තීමේ රටේ රටට අවශ්‍ය ප්‍රශ්නයට උදව් කරන්න හැබැයි ඒක සාධාරණයකරේ මිනිස්සුට පේන්දෝ. අපි මේවෙලාේ පණවිට දෙක් දෙනවා එකක් ලංකාවේ ජනතාවට. ඒක තමයි අපි සංඥානිික ව ව අප ර්ථ අපි ආර්ථක යුක්ති ඇත්තටම ඉටු ලා නැයි කියෙක සම්බන්ධව. හැබැයි අපි නිකං හිටියට ඒක ලැබෙන්නේ නැහැ. මොහොද ඒක අපි ඉල්ලා සිටින්නම අවශ්‍යෙන්. එහෙම නැත්තන් අපට සිද්ධ වෙන්නේ සදාකාලික මේ අර්බුදේ නැවත නැවතත් නැවත නැවතත් ගිරිමින් ඉන්ඩ. අපිට තියරණය කරන්න වෙනවා ආර්ථික යුක්තිය නිසි පරිදි ඉටුකරගෙන අර්බුදවයින් ගැලවෙච්ච යිස්ලන්තයේ බවට පත්වෙනවාද. එහම නැත්තන් ආර්ථික යුක්තියේ ඉටුකරගන්න බැරිවෙක්්ෂ ආජටිනාව හ ග්‍රීසි බවට අපිත්ව වනවාද කියනෙ ඊරන්ට රනිල් වික්‍රම සින්න සා රජල් ි ක්‍රමසිහගේයාආන්ුව. අපි කියන්නේ. අවුරුද්දක් තිස්සේ මේ මිනිස්සුන් රැවැට්ටුව දැන් ඇති. සාමාන්‍යෙන් ය අවුරදදි තිබ ප්‍රශ්නවලට වඩා ප්‍රශ්නවල ස්ුරූපයේ වෙනසක් ඇතිවෙලා ති්බට තිබ්බ මහා බරපතල පෝලිංවලින් තිබ්බ අඩුපාඩුවලින් රට මුදවල කියලා පෙන්නුවට සැබෑ ප්‍රශ්නය තාමත් යට ගහල තියෙන්නේ. මේ ප්‍රතිසංස් කරන හරහත් කරන්නේ සාමාන්‍ය මනුස්්‍යයාව තවත් හිර කරලා අර තමන්ගේ සෞර වලල්ල පෝෂණය කරන එක විතරයි කියන එක. ආර්ථික යුක්තියූඋ දෙෙසා ජනත සාමහකය අතරම හැදුවම හදලා තියෙන්නම තමන්ට ආර්ථික යුක්තය ඉටු වෙලා නැහයි කියලා තේරිලා තියෙන ජනතාවට එක්රැස් වන්න. එක්රැස් වෙලා මේ අයිතින් වෙනුවෙන් සටන් කරන්න ඉල්ලීම් කරන්න ඒවගේම ඒ අවබෝධය නැති අව දැනුවත් කරන්න ඕන කරන වේදිකාවක් කෘදියට මේ වේදිකාවට ඒෑ ුරුතින් වි ෘරතින් නියෝජනය කරනට එකතුවෙන්න පුළුව. ඒ වගේ විශේෂම පල්ර්ලිමින්තු මන්ත්‍රීන්ට පවපිය ආරාධනා කරන. උගොලන් විශ්වාස කරන ඇති පෙතන ඇත්තන මාර්ථක යුක්තික ටතුළල නැකිර. ඊලංගටත් ලංකාව ඇතුළේ දේශපාලනය කරන්න ඔයගොල්ලන් හිතනවනන් ආරාධනා කරනවා ආර්ථතික යුක්තිය මුලින් මේ රටේ ජනතාවට දිනවල දෙෙන්ට. ඊට පස්සේ ඔයගොල්ම මේ රටේ ජනතාව දන ඕලදේවී ඒක.